ඔබගේ ආධ්‍යාත්මික ගමන දේව වචනයේ දිව්‍ය ප්‍රඥාවෙන් ආලෝකමත් කිරීමට උත්සාහ කරන අපගේ නාලිකාව වෙත සාදරයෙන් පිළිගනිමු. මෙම අභියෝගාත්මක කාලවලදී ජීවිතයේ පරීක්ෂාවන් සහ පීඩාවන් නිසා අහිමි වීම, ප්‍රතික්ෂේප වීම තුළින් ගමන් කිරීමට නිරන්තරයෙන් සිදුවෙනවා. කෙසේ වෙතත් සුද්ධ ලියවිල්ලේ ආලෝකය තුළින් ඔබට බලාපොරොත්තුව, ශක්තිය සහ අරමුණ පිළිබඳව නව හැඟීමක් සොයාගන්න ඔබට පුළුවන්. සෑම උදෑසනකම සහ රාත්‍රියේදී අපි ඔබේ ඇදහිල්ල පොහොසත් කිරීමට සහ ඔබේ ආත්මය ශක්තිමත් කිරීමට ඉලක්ක කරගත් සුද්ධ බයිබලයේ උසස් පණිවිඩ සහ ගැඹුරු එළිදරව් බෙදාගන්න අප හා එක්වෙන්න. ඉතින් දෙවියන් වහන්සේගේ සදාකාලික ප්‍රේමය සහ මඟ පෙන්වීම තුළ සැනසීම සොයාගනිමි. අපි එක්කව මෙම මාවතේ ගමන් කරමු. සුබම සුබෝදෑසනක යේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිරි ගෙනෙන අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් ආරම්භ කරන්න ඔබටත් මටත් උන්වහන්සේ දුනව මහත් කරුණාවක් අනුග්‍රහයන් අපි දෙවනාසේ ප්‍රශංසා කරමු. හොඳ මේ උදෑසන මම ඔබ සමග බෙදා ගන්න යනවා පිලිප්පි පොතේ 4 පරිච්ඡේදයේ 6 සහ 7 පද ලේවල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලෙහිදී ස්තුති වීම සමග යාශනාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වන්න. එවිට කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවියන් වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල නුඹලාගේ සිද්ද සිටිවිලිද ආරක්ෂා කරනවා ඇත. ආමෙන්. හාලෙලූයා. මේ උදෑසන ඔබට මට ආත්මයන් වහන්සේ යම් කාරණාවක් එළිදරව් කරන මේ ස්ථානයේ තුල කියන ඔබගේ මගේ ජීවිතේ කිතුණු ගමන ගමන් කළ යුතු ආකාරය ගැන මේ ස්ථානයේ කරන නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා. ආමෙන්. හාලෙලූයා. ඔබ බොහෝ කාරණා සමග මේ පොළවේ ගමන් කරන බොහෝ ප්‍රශ්න, බොහෝ වේදනා, බොහෝ පීඩාවන්, බොහෝ කාරණාත් එක්ක ඔබ ගමන් කරේ. හැබැයි දෙවියන් වහන්සේ ඔබට මට දෙන්නා උපදේශයන් වෙනස්. උන්වහන්සේ කියන නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලෙහිදී ස්තුති වීම සමග කන්නලව්වෙන්ද ස්තුති සමග යාශනාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේ දන්වන්න. මේ ස්ථානයේ කියනවා අපිට කනගාටු වෙන්න එපා. හැබැයි නුඹලාගේ හැම ඉල්ලීමක්ම ස්තුති වීමෙන් යාශනාවෙන් සහ කන්නලව්වෙන් දෙවියන් වහන්සේ වෙතට ගෙනියන්න කියනවා. ඊට පස්සේ පල්ලෙහාට කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවියන් වහන්සේගේ සමාදානයේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල නුඹලාගේ සිද්ද සිටිවිද ආරක්ෂා කරන. ඔබ මා මේ පොළොවේ ගමන් කරන විට බොහෝ වෙලාවට එන අභියෝග ඒ තිබෙනව කාරණා නිසා අපි බොහෝ අයට අපි කාරණා කියනවා. අපි බොහෝ අයගේ අනුකම්පාවන් අපි බලාපොරොත්තු වෙනවා. අපි බොහෝ අයගේ පිළිතුරු බලාපොරොත්තු වෙනවා. ඕ කුමක් හෝ දෙයක් අපිට කරයි. කුමක් හෝ දෙයක් තුළින් අපේ ජීවිතය වෙනස් කරයි. අපේ ජීවිතයට ආශිර්වාදයක් වෙයි කියලා අපි සිතලා ඒ මානසිකත්වයෙන් අපි ඔවුන් සමග දේවල් බෙදාගනවා. නමුත් මේ උදෑසන මම ඔබට එකක් කියනවා. අපි කියනව කාරණා නිසා බොහෝ අය කාලයක් ඒ කාරණා ඔබටම අල්ලගෙන ඔබගේ ජීවිතයට විරුද්ධවම ඒවා කතා කරා. ඒවා කතා කරද්දී ඔබට එදා දවසේදී ලොකු තුවාලයක් වේ. නමුත් ලියවිල්ල කියනවා ඔබලා කනගාටු වෙන්න එපා. උන්වහන්සේ දන්නෝ ඔබ මා යන්නා වූ අභියෝග. ඒ වාතාවරණයෙන් දන්න. ඒ නිසයි දෙවියන් වහන්සේ කියන ඔබලා කනගාටු වෙන්න එපා. ඒ හැම ඉල්ලීමක්ම ඔබලා මන් ළඟට ගෙනපලා. ඒව මන් ඉදිරියට ඔබලා ඔසවපල්ලා. මම ඔබලාගේ හදවත, ඔබලාගේ කැළඹිලා තියෙන සිත, ඔබලාගේ වේදනාවෙන් තිබෙන සිත මම සුවපත් කරන බව ලියවිල්ල තුල දෙවියන් වහන්සේ ඔබට මට කතා කරනවා. ඒ වගේම මතෙව් 6 පරිච්ඡේදයේ 27 පදෙරෙද්දී දේ වචනේ තුල කතා කරනවා. උනාසගේ වචනය කියනවා කනස්සලු වීමෙන් තමාගේ උසට එකරියනක් එක්කර ගන්නට නුබලා අතරින් කවරකට පුළුවන්ද. ආමෙන්. මේ ස්ථානයේ කියනවා කනගාටු වීමෙන් කනස්සලු වීමෙන් මේ ස්ථානයේ කියනවා උඹලාගේ උසට එකරියනක් උඹලට එකතු කර ගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ කනගාටු වුණා කියලා ඔබගේ මගේ ජීවිතයේ දේවල් වෙනස් වෙන්නේ නැහැ.
කනගාටවීම තුළින් ඔබගේ මගේ ජීවිතයේ තවත් කඩාගෙන වැටෙනවා, තවත් එපා වෙනවා, තවා රිද්දෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා තමයි දේව වචනය තුළින් කියන්නේ කනස්සල් වීමෙන් තමාගේ උසට කරියන එක කරගන්න නුඹලා අතරෙන් කවරකට පුළුවන්ද? අපිට ඒක කරන්න බෑ. කනගාටු වුණා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නෑ. ප්‍රශ්න විසඳන එකම දේ තමයි සර්ව බලධාරී වූ දෙවියන් වහන්සේ ඉදිරියට ගිහින් උන්වහන්සේ ඉදිරියේ අපි කාරණා නිදහස් කරගත්තේ. උන්වහන්සේ ඒවට අවශ්‍ය වෙන පිළිතුරු උන්වහන්සේ නිදහස් කරනවා. ආමෙන්, හාලෙලූයා. ඒකයි දිවනාසික උඹලා කනගාටු වෙන්න එපා. උඹලා යන තත්ත්වයන් මම දන්නවා. උඹලගේ සියලු දේවල් මම දන්නවා. ඒ නිසා ඒ සියල්ල මං ළඟට ගෙනින්න. උන්වහන්සේ කොයිතරම් ප්‍රේමයක් ඔබට මට පෙන්වනවද? ඔබට මට ගැළවීම දීලා උන්වහන්සේ ජීවත් වෙන උන්වහන්සේ මාර්ගයේ උන්වහන්සේ සාදරා තිබෙනවා. උන්වහන්සේගේ වචනේ තුලින් අපි වැටෙන හැම නිතරම උන්වහන්සේ අපිව ධෛර්යමත් කරනවා. අපිව ශක්තිමත් කරමින් අපි ගෙන යනවා. හැබැයි අපි දෙවියන් වහන්සේ අඳුන නොගැනීම තුලින් අපි බොහෝ වෙලාවට අපේ ජීවිතේ තවත් ප්‍රශ්න වලට අපි ඇතුල් වෙනවා. හේතුව අපි මිනිස්සු විදිහට අපේ දුක කියන්නේ යන්නේකොට ඕන් ඒක ආයුධයක් ලෙස පාවිච්චි කරන්න, අපේ ජීවිතේ තවත් විඳන්න, අපේ ජීවිතේ තවත් වටන්න ඔවුන් පාවිච්චි කරනවා. නමුත් ඒ උදෑසන ආත්මන ඔබට කියනවා දෙවියන් වහන්සේ ඉදිරියට කාරණා ගෙනියන්න. ඒ නිසා ඔබ කල්පනා කරා කියලා ඔබගේ ජීවිතයේ තත්ත්වයන් වෙනස් වෙන්නේ නැහැ කියලා දේ වචනය කියන. ඒ වගේම මතය පුතේ 6 වෙනි පරිච්ඡේදයේ 31 සහ 32 වෙනි පදවල ලියවිලි සඳහන් කරනවා. එහෙන් කුමක් කමුද, කුමක් බමුද, කුමක් අඳිමුද කියමින් කනස්සලු නොවෙලා මක් නිසාද මේ සියල්ල අන්‍ය ජාතිය සොයති? මේ සියල්ල නුබලාට ඕනෑ බව නුබලාගේ ස්වර්ගයේ පියාණන් වහන්සේ දන්නාසේ. කාමෙන්, හාලෙලූයා. මොනතරම් එළිදරව්වක් මේ ස්ථානේ කියනවා. එහෙන් කුමක් කමුද, කුමක් බොමුද කියමින්, කුමක් අඳිමුද කියමින් කනස්සලු නොවෙලා. දෙවනස් කියන කනස්සලු වෙන්නේ උන්වහස ඔබට මට අවශ්‍ය වෙන සියලු දේ දන්න දෙවියන් වහන්සේ. ආමෙන්. උන්වහස ඔබගේ මගේ අවශ්‍යතාවයන් දකින්නවා. හැබැයි අපි බොහෝ වෙලාට අපේ ජීවිතේ මේ කාරණා එද්දී අපි කඩාගෙන වැටිලා, අපි බොහෝ වෙලාට අනේ ස්වාමීනි අද කොහමද අපි කෑම කන්නේ, අනේ කොහමද අපේ දේවල් නිදහස් කරගන්න, අපි කොහමද අපේ දේවල් වෙනස් කරගන්නේ, මේවා කොහමද අපි කරන්නේ, අපි කනස්සලු වෙනවා. හැබැයි දේ වචනේ කියනවා බල කනකාට වෙන්න එපා. ස්වර්ගික පියාණන් වහන්සේ ඒව සපයනවා. උන්වහන්සේ ඒව සපයන පිණිස දොරටු විවෘත කරා. උන්වහන්සේව සපයන පිණිස උන්වහන්සේ අපිට මාර්ග උන්වහන්සේ දෙන්නා. ආමෙන්, හාලෙලූයා. හැබැයි ඒව මාර්ග දෙනවා නම් අපේ ක්‍රමවේදය අපි දිව්‍යන් වහන්සේ ඉදිරියට ඒව ගෙනියන එකයි. නමුත් ඔබ මිනිස්සු ඉදිරියේ මේව කතා කරොත් දිව්‍යන් වහන්සේගේ පිණිසු ඔබට නැති වෙයි. නමුත් ඔබ දිව්‍යන් වහන්සේ ඉදිරියට ඒ කාරණා ඔබ ගෙනියන්නේ උන්වහන්සේ ඉදිරියේ ඔස්සවද්දී දිව්‍යන් වහන්සේ ඒව විසඳන පිණිස මාර්ග ඔබට දෙන්නා. ආමෙන්, හාලෙලූයා. ඒවා විසඳන මිස අලු දොරටු උන්වාස විවෘත කරන්න නෑ ඔබට. ඒකයි දේ වචනය තුළ පැහැදිලි උන්වාස ඔබට මට කියනවා. උඹලා කනගාටු වෙන්න එපා, උඹලා කනස්සලු වෙන්න එපා. උඹලාට ඕන කරන දේ මම දන්නවා. ඒවා සපයන්න මම පළවත්ව සිටිනවා. ඒ නිසා ඔබ මිනිස්සු මත විශ්වාසය තියන්න එපා, ඔබ දෙවියන් වහන්සේ මත විශ්වාසය තියන්න. මේ උදෑසනාත්මන ඔබට මට කියන. අපි බොහෝ වෙලාට මේ ජීවිතේ අපි මිනිස්සු විශ්වාස කරමින් අපි ගමන් කරනවා. අපි මිනිස්සුන්ගේ වචන නිසා අපේ ජීවිතේ අපි දෙවියන් වහන්සේ ඈත් වෙච්ච වාර අනන්තයි. අපි දෙවියන් වහන්සේට වඩා මිනිස්සු විශ්වාස කරක තැන් තිබුණා. ඒ නිසා ඕන් අපිව මගේ අරලා ගියා. ඒ නිසා අපිට දුන්නේ රිදීන් වේදනාව දුකටපත් වීම විතරයි. මිනිස්සු කියනවා මං ඔබට මේ දේ කරන්න, මම මේ දේ කරන්න, ඔවුන් පොරොන්දු වෙන ඔබ වෙනුවෙන් කරන්න. නමුත් ඔවුන් අන්තිම ඔබව අතහැරලා යනවා. එතකොට ඔබට දුකයි වේදනාවයි කනගාටුවයි පමණයි තිබෙන්නේ. නමුත් ඔබ ඒ සියල්ල දෙවියන් වහන්සේ ඉදිරියේ ගෙනියනදී දෙවියන් වහන්සේ මිනිසුන්ව පත් කරයි ඔබගේ කාරණා සම්පූර්ණ කරන්නේ. ආමෙන්. ස්වාමි මේ උදෑසන ඔබ වහන්සේ අපිට දෙනව එළිදරව් නිසා අපි ඔබට ස්තුති කරනවා දෙවියන් වහන්සේ. පියාණෙනි අපි ඔබ වහන්සේගේ වචනය තුළ ජීවත් වෙනවා. ජීවිතයේ මේ ගමන් කරන කාලය තුළ විවිධ අභියෝග විවිධ කාරණා තුළ අපි ගමන් කරනවා ස්වාමිනේ. විවිධ දේවට අපි මූණ දෙනවා. නමුත් ඔබ වහන්සේ කියන මේ සියල්ල මා ඉදිරියට ගෙනින්න, මං ඔබලට විසඳුම් දෙන්න, මං ඒව වෙනුවෙන් මාර්ග විවෘත කරන්න. ඕ දෙවියන් වහන්සේගේ වචනේ තුල පියන්නේ පැහැදිලි ඔබ අපිට උදව් කරනවා, ඔබ උපකාර කරනවා, ඔබ වචනේ එළිදරව් කරනවා. ඒ හැම දෙයක් නිසා සුතිය පියන්නේ. ඔබ කිව්වා මම ඒව වෙනුවෙන් විසඳුම් ඔබ වෙනුවෙන් දහස් කරන යනවා කියලා පියන්නේ. මේ උදෑසන ඔබගේ රහස ඔබ අපිට එළිදරව් කරමින් අපි ඒක තුල ඔබ ජීවත් කරන නිසා අපි ඔබට සුති කරනවා දෙවියන් වහන්සේ. ආමෙන්, හලෙලූයා. ඒ වගේම මේ උදෑසන කල බොහෝ අය ව්‍යාපාර උදෙසා, රැකියාව උදෙසා, ඕ කුෂිකර්මාන්තේ විවිධ දේ උදෙසා දවසයන්ට ඔබ සූදානම් ඇති. විවිධ අලුත් ව්‍යාපාර, විවිධ අලුත් දේවල් උදෙසා, අලුත් රැකියා, මේ බොහෝ දේ වෙනුවෙන් ඔබ පිටත් වෙනවා ඇති. ස්වාමීන් එහෙම ජීවිතයක්ම අතගසන්න.
ඔබගේ ආශිර්වාදී දෑතෝ මත තබන්න. ඔබගේ කරුණාවේ දෑතෝ මත තබන්න දෙවියන් වහන්සේ පියන්නේ. ඔබ සුරක්ෂිතව දවස රැකවල් කරන්න ස්වාමී. ඔබගේ සුවේ සතුට සමාධිය ප්‍රීතිය හැම කෙනෙම ජීවිත මත නිදහස් කරන්න කියලා. මේ උදෑසන මං ඉල්ලා සිටිනවා යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන්. ආමෙන්. ආමෙන්.